සම්පූර්ණ ඉවර වෙලා නැහැ මොකද මේ කෝවිඩ් ප්‍රසංගතය ලෝකේ තාම ජයග්‍රහණය කළ නැති නිසා මේ කාල පරිච්ඡේදයේ එන්නද ලබා දීමෙන් අපේ මාස ගණනාවක් වැඩපොළවල් හා පාසල් වසා දැමීමෙන් මේ භූමියේ වේගය පාලනය කර ගන්න මට පුළුවන් වුණා. ඒ හරහා අපි දැන් ඉස්සරහට ආවා. යළිත් ආර්ථිකයේ ක්‍රමානුකූලව පටන්ගෙන තියෙනවා. මේ මාස 6 තුළ ආර්ථිකය යළි ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමයට අතිරේකව ඉදිරි මාස 6 මාස 12 ඒටත් වඩා ආර්ථික පුනර්ජීවනයේකට රට පරිවර්තනය වෙනවා. අපි ආරක්ෂා සහිතව සෞඛ්‍ය උපදෙස් මත ජීවිත ආරක්ෂා කර ගනිමින් ඒ ආර්ථික ක්‍රියාදාමයට මැදිහත් විය හැකි පුරවැසියන් බවට එන්නත් ලබා ගැනීම නිසා පුළුවන්කම ඇති වී තිබෙනවා. අපි ගත කළ ගිය අවුරුද්ද දෙවන ලෝක සංග්‍රහමයටත් වඩා භයානකයි. තුන්වෙනිදාට පෙබරවාරි මාසේ ලංකාවේ මුදල් ඇමතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ආයවැය ලේඛනයෙන් ලංකාවේ ග්‍රාම සේවක කොට්ටාස 14,500ක් අවම වශයෙන් එක ව්‍යාපෘතියක් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කොට නිමා කිරීමේ ව්‍යාපෘති ආරම්භ වෙනවා. ජීවනෝපාය මාර්ග, කෘෂි කර්මාන්ත ආහාර නිෂ්පාදනය, වෙනත් කාර්මික පුහුණුව ආදිය ඒ වගේම මහජනතාවගේ පහසුකම් වැඩි කිරීම වැනි දේ ප්‍රමුඛත්වය දෙන්නේ. මේ අයවැය ලේඛනය ගමට ගෙනාපු අයවැය ලේඛනය. ඒ ඔබ දුන් ජනවරමේ පෙරලියයි. සියලු පහසුකම් වලින් සතුරි අධි සුකුප්පුහුගේ නිවාස සංකීර්ණය වල්පිරි රෙසිඩන්ස් බැංකු පොලිය අඩුම වෙලාවේ මිලියන 21.6 නිවස ලක්ෂ 5ක් ගෙවා දැන්ම වෙන් කරවා ගන්න.